ත්‍රිලක්ෂණය නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත බුද්ධිමත් පින්නතුනි පින්නතේනි මේ පින්නතුන් දැන් බලාපොරොත්තු වෙන්නේ මේ ධර්මයේ අසා දරාගෙන තවදුරටත් මේ දහම් මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න. දැන් මේ පින්නතුන් දන්නවා සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා ත්‍රිලක්ෂණය අනිත්‍යයි දුකයි අනාත්මයි. පාලියෙන් කියනවා නම් අනිච්ච දුක්ඛ අනත්ත. එතන මේ අනිත්‍යයි කියලා කියන්නේ කුමක්ද? දුක්ඛයි කියන්නේ කුමක්ද? අනාත්මයි කියන්නේ කුමක්ද? අනිච්ච දුක්ඛ අනත්ත කියන්නේ කුමක්ද කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. දැන් අපි දන්නවා මේ සිත ගැන කතා කරනකොට ඒ සිතක් තුල තියෙන්නේ කුමක්ද කියලා. මොනාද තියෙන හිතක් තුල? ආධ්‍යාත්මික රූප තියෙනවා. බාහිර රූප තියෙනවා. මේ දෙක ස්පර්ශ වෙනවා. දෙක එකතු වෙනවා. තුන්වෙනි හට ගන්න විඥානෙ. ඒ එක්කම නාම ධර්ම සමූහයක් හට ගන්නවා. එහෙනම් හිතේ මොනවද තියෙන්නේ? ආධ්‍යාත්මික රූප තියෙනවා, බාහිර රූප තියෙනවා, විඥානෙ තියෙනවා, නාම ධර්ම තියෙනවා. මේ ටික තමයි හිතක් තුළ තියෙන්නේ. මේ හැම හිතක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේක අවබෝධ කරගන්න ඕනේ. මොකක්ද මේ අනිත්‍ය කියලා කියන්නේ? අනිත්‍යයි කියලා කියන්නේ මේ හැම හිතකම ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. සරලව ගත්තාම මේ හැම හිතක්ම ඇති වෙනවා, ඒ වගේම නැති වෙනවා. දැන් ඔන්න දැන් මේ වෙලාවේ එක හිතක්, තව වෙලාවක තව හිතක්, තව වෙලාවක තව හිතක්. එහෙනම් මේ හැම හිතක්ම ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට මේ වගේ හිතක් ඇතිලා නැතිලා යන හිතක් අපි හිතන මේක දිගට තියාගන්න ඕනේ කියලා. අපේ මෝහෙ, අවිද්‍යාවේ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මේ જાතියේ සිතුවිලි ටික මට හොඳයි දිගට තියාගත්තොත්. ඒ නිසා මම මේක දිගට තියාගන්න උත්සාහ කරනවා. සුඛ වේදනාවක් තියෙන සිතුවිලි හැමදාම තිබ්බනම් හොඳයි කියලා හිතන්න. එහෙමනම් දැන් පැහැදිලිව පේනවා එහෙම තියෙන්නේ නැහැ. එහෙනම් ඒ හින්දම දුකයි. එහෙනම් අනිත්‍ය නිසාම ඒක දුකටපත් වෙලා. එහෙනම් මේ හිත මගේ කියලා ගන්න වටින දෙයක්ද? සරු දෙයක්ද? නිසරු දෙයක්. මේ හිතේ කොහෙවත් මම කියලා කෙනෙක් ඉන්නවද? ඇතේලා නැතේලා යන තැනක් නම් මේ හිත තියෙන්නේ. ඇතේලා නැතේලා යන දෙයක් නම් දුක්ඛ දෙයක් නම් මගේ කියලා ගත යුතුම නෑ. ඇතිලා නැතිලා යන හින්දා ගන්නත් බෑ. දුක දෙනවා නම් ගන්න ඕනෙත් නෑ. ආන් එහෙම තේරුම් ගත්තාම, අවබෝධ කරගත්තාම පින්නතුනි, මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය සරලව අපිට අවබෝධ කරගන්න පුළුවන් නේද? දැන් ඇහැට රූපයක් එනකොට, කණ්ඩ ශබ්දයක් එනකොට ඒ හට ගන්නා වූ සිත එහෙම තියෙන්නේ, ඒක නැති වෙනවා, ඇති වෙලා නැති වෙනවා. ඒ වගේ මේක තියාගන්න උත්සාහ කිරීමෙන් මට දුකක් ඇති වෙනවා. ඒක තියන්න බෑ. මොකද මේ හැම රූපයක්ම විපරිණාමයටපත් වෙනවා. එහෙනම් විඥානය දැනගන්න හැම වෙලෙම වෙන එකක්. වෙන රූපයක් දැනගන්න. තියන්න බෑ. නාම ධර්ම වලත් එහෙමයි. එනම් පැහැදිලිව පේනවා මේ අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ දෙයක් මෙතන තියෙන්නේ. මගේ කියලා ගන්නේ වටින්නේ නැති දෙයක්. කනට ශබ්දයක් එනකොට, නාසයට ගන්ධයක් එනකොට, ඉතින් මේ ත්‍රිලක්ෂණය, මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් කියලා දකිනකොට ඉතින් ආයි උපාදානයක් කරන්නේ නැහැ. නිත්‍ය සුඛාත්ම කියන මේ මිත්‍යා දිට්ඨියට යන්නේ නැහැ. ඉතින් මේක ටිකක් තව ගැඹුරින් කතා කරමු බලන්න.
ගැඹුරින් කියනකොට කොහොමද මේක පේන්නේ? දැන් අපි දන්නවා ඇස තියෙනවානේ. ඇසට වර්ණ රූපේන එක ඉස්සරහා තියෙන රූපේන කියලා හිතන්න. ඉස්සරහා තියෙනවා මල් ගහක්. නේද? මල් පිපිච්චි ලස්සන මල් ගහක් තියෙනවා කියලා හිතන්න. මේ මල් ගහ ඇහැට ගෝචර වෙනවා. ඇහැට ඇදිලා එනවා. එතකොට අපි දන්නවා එහෙම ඇදිලා එනකොට විඥානය හට ගන්නවා. එතකොට නාම ධර්මත් හට ගන්නවා. දැන් ඔන්න බලා ඉන්නවා. ඒ මොහොතේ බලා ඉන හිතක් හැදුනා. ඒක අපි දාමු පළවෙනි හිත කියලා. දැන් බලන්න ඒ ඇහැ මොකද වෙන්නේ? ඊළඟ තප්පරේදී අර ඇහැ නැහැ. ඒ ඇහැ පරණුණානේ වයසට ගියා. අර මල් ගහ නැහැ වෙන මල් ගහක් දැන්. ඒ මල් ගහ වයසට ගිහිල්ලා. එතකොට දැන් දැනුවත් වෙන්නේ මොකක්ද? විඥානේ. වෙන ඇහැකින් වෙන මල් ගහක්. එහෙනම් අර විඥානේ තියනවාද? ඒකත් නැහනේ. එහෙනම් ඒකත් නැහැ. එහෙනම් අනිත්‍යයි. රූප අනිත්‍යයි. විඥානේ අනිත්‍යයි. එහෙනම් මේත් එක්ක හටගත්තා වූ නාම ධර්ම. ඉස්සල්ලා නාම ධර්ම නෙවෙයි. ඉස්සල්ලා අරමුණට නැමිච්ච දේවල් දැන් මෙතන නෑ. දැන් තියෙන්නේ වෙනම කණ්ඩායමක්. ඉස්සර සංඥාවනේ දැන් වයසට ගිහිල්ලා මේ ඇහත් වයසට ගිහිල්ලා මල් ගහත් පරණ වෙලා. ඉතින් සංඥාවත් වෙනස් වෙලා දැන්. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? නාම ධර්ම සමූහයත් වෙනස් වෙලා. එහෙනම් ඒ බලා ඉන්නවා කියන හිතත් මොකද වෙලා තියෙන්නේ? ඉස්සල්ලා හිත නෙවෙයි දැන් තියෙන වෙන එකක්. එහෙනම් ඒකත් අනිත්‍ය වෙලා. අනිත්‍ය වෙලා. අනිත්‍ය නම් එතන දුකයි. එයි. පෙර එක තියාගන්න බලනවා. තියාගන්න බෑනේ. හොඳ එකක්. හැදුවා නම් ඒ හොඳ එක තියාගන්න හදනවා. තමන් පතපු එක තියාගන්න හදනවා. තියන්න බෑ. ඉතින් දුකයි එතකොට. අනාත්මයි. එයි. අනාත්ම වෙන්නේ. මේක මගේ කියලා ගන්න බෑනේ. මගේ කියලා ගන්න බෑ. කිසිම හරයක් නෑ මේකේ. අසාර දෙයක්. මගේ කියලා ගත යුතු නැති අසාර දෙයක්. මගේ වසගේ පවත්තන්න බෑ අනිත්‍ය හින්දානේ. අනිත්‍ය හින්දා. දුක හින්දා මේක මගේ වසගේ පවත්තන්න ඕනෙත් නෑ. ඉතින් එහෙනම් මේක සරු දෙයක් නොවන බව පේනවා. ඉතින් මේක හැම රූපයක්ම එහෙමයි. කන බලන්න කනයි ශබ්දය එනකොට දැන් හැම මොහොතකම එන ශබ්දත් වෙනස් වෙනවා කනත් වෙනස් වෙනවා. අර ඇහෙන් ඒ මල් ගහ බලනකොට හැම මොහොතකම තප්පරෙන් තප්පරයට අපේ රූප දෙක වෙනස් වෙනවා කියලා හිතුවානම් මේක තප්පරෙන් තප්පරයට නෙමෙයි කෝටි ප්‍රකෝටි වාර ගණනකින් රූප වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනස් වෙනකොටම ඒ විඥාණය නැවත නැවත දැනුවත් වෙන්නේ වෙන රූපයක්. ඉතින් ඒකයි වෙනස් වෙනවා කියන්නේ ඒකත්. ඉතින් නාම ධර්මත් එහෙමයිනේ. නාම ධර්මත් වෙන්නේ හටගන්න. කනත් එහෙමයි. කනත් කම්බලේ එන්නෙන් බීරා වෙන්නේ අපිනේ. කන් ශබ්දයත් වෙනස් වෙනවා. එහෙනම් මේ දෙක එකතු වෙනකොට හටගන්නා විඥානයත් වෙනස් වෙන දෙයක්. නාම ධර්මත් එහෙමයි. එහෙනම් කොච්චර ශබ්ද අහගෙන හිටියත් එහෙනම් ඒ අහගෙන ඉන්න හිතත් වෙනස් වෙනවානේ. ඉස්සල්ලා එක නෙවෙයි දැන් වෙන ශබ්දයක්. ඉතින් ඔන්න ඔය විදිහට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අපි ඒ අරමුණු වෙනකොට යෝනිසෝ මනසිකාරයෙන් බලන්න ඕනේ. නහයට ගන්ධ එනවා. නහයත් වෙනස් වෙනවා, ගන්ධ රූපයත් වෙනස් වෙනවා. හැම මොහොතකම මේක ආග්‍රහණය කරගෙන හිටියත් ඉස්සල්ලා නහයත් නැහැ, ඉස්සල්ලා ගන්ධයත් නැහැ. දැන් වෙන එකක් තියෙන. වෙනස් වෙන දෙයක්. මේක අවබෝධ කරගන්න පුළුවන් අපිට. මේ අවබෝධයෙන් තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. වෙනස් වෙන රූපයක්, ගන්ධ රූපය. එහෙනම් ඒ විඥාණයෙන් දැනුවත් වෙන්නෙත් වෙන එකක්. නාම ධර්ම කියන්නේ දැන් වෙන ඒවා හටගෙන තියෙන. එහෙනම් ආග්‍රහණය කරනවා කිව්වත් එකයි. එතන අනිත්‍ය දුක්ඛ අනාත්ම ක්‍රියාවලියක් තියෙනවා කිව්වත් එකයි. ඒකමයි තියෙන්නේ. දිවට රස එනවනේ. දිවත් වෙනස් වෙනවා. වයසට යනකොට දිවේ රස එහෙම දැනෙන්නේ නැතු යන්නේ. එහෙනම් දිවයි රසය එකතු වෙනකොට ජීවහා විඥානේ නාම ධර්ම සමූහයක් හට ගන්නවා. ඒවත් වෙනස් වෙනවා. එහෙනම් දිවත් වෙනස් වෙනවා, රස රූපයත් වෙනස් වෙනවා, විඥානයත් වෙනස් වෙනවා, නාම ධර්මත් හැම මොහොතකම වෙනස් වෙනවා. එහෙනම් වෙනස් වෙන හැම මොහොතකම මේවා වෙනස් වෙනවා නම් එතනත් තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්.
එතකොට කය තියෙනවනේ කයයි පොට්ටබ්බ රූපයයි. ඉතින් කයත් වෙනස් වෙනවා පොට්ටබ්බ රූපයත් වෙනස් වෙනවා. එහෙනම් කාය විඥානය තම වෙලේ වෙනස් වෙනවා. නාම ධර්මත් වෙනස් වෙනවා. එහෙනම් ඒ හටගත්තා විස්පර්ශ ලැබෙන හිතත් වෙනස් වෙනවා. එහෙනම් ඒක අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි දුක නම් අනාත්මයි. අපි දන්නවා දැන් ඒක. හොඳට අවබෝධ කරගන්න පුළුවන්. මනටත් එක එක ධම්ම රූප වෙනවානේ. එහෙනම් එන හැම ධම්ම රූපයක්ම එනකොටම ඒ මනත් වෙනස් වෙලා ධම්ම රූපත් වෙනස් වෙලා එතකොට නාම ධර්මත් වෙනස් වෙච්චි නාම ධර්ම තමයි හටගෙන තියෙන්නේ. එහෙනම් හැම මොහොතකම මේකෙන් හටගත්තා වූ හිතත් වෙනස් වෙලා. ඒකනේ එක විදිහට හිතාගෙන ඉන්න බැරි වෙන ඒවා හිතෙන්නේ නේ. ඇවිදිනකොට කනකොට බොනකොට දැන් වං කකුල තියෙනවා. ඉතින් ඔසවනවා වෙනස් වෙනව නේද හිත? ඊට පස්සේ ගෙනියනවා ආයෙත් වෙනස් වෙනවා. ආයෙ තබනවා වෙනස් වෙනවා. ඉතින් බලන්න ඇවිද්දත් ඒ හිත වෙනස් වෙනවා. තියන්න බෑනේ එක විදිහට. තියා ඉන්න හැදුවත් ඉන්න බෑ. ඉන්න බෑ. දුකටපත් වෙනවා. දුකටපත් නැ එක තැන හිටගෙන ඉන්නවා කියලා හිත. පුළුවන් දෙන්න. බෑ දුකටපත් වෙනවා. ඉතින් මේ වගේ හිතක් තියාගන්න බෑ. කොහොමත් ඒ තියාගත්තත් දුකටපත් වෙනවා. වෙනස් කරත් දුකටපත් වෙනවා. ඉතින් ඒ නිසා අවබෝධ කර ගැනීම පමණයි කරන්න පුළුවන්. ඉතින් මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න ඕනේ. ඒකයි. ඒක තමයි සම්මා දිට්ඨිය ඇති කරගන්නවා කියලා කියන්නේ. ඉතින් මේ සඳහා හොඳ සූත්‍ර දේශනාවක් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයන් ඇසුරෙන් සූත්‍ර දේශනාවක් තියෙනවා. මේ සූත්‍රය සාරිපුත් මහ රහතන් වහන්සේ සහ කොට්ටිත මහ රහතන් වහන්සේ ඇතුළු වහන්සේ අතර ඇති වෙච්ච කතා බහක් තමයි මේකේ තියෙන්නේ. මොකද්ද මේ කතා බහේ තියෙන්නේ? මේ කොට්ටිත මහ රහතන් වහන්සේ අහනවා සාරිපුත් මහ රහතන් වහන්සේගෙන් මේ සිල්වත් භික්ෂුවක් සෝවාන් වෙන්න මොනවද කරන්න ඕනේ කියලා අහනවා. ඒ වගේම සකදාගාමි වෙන්න, අනාගාමි වෙන්න, රහත් වෙන්න, රහත් වෙච්චි රහතන් වහන්සේත් මොකද්ද කරන්න ඕනේ කියලා අහනවා. සාරිපුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධේ මේ බලාගෙන ඉන්න හිත අහගෙන ඉන්න හිත එහෙම නැත්නම් මේ ජීවන පැවැත්ම දකින්න කියනවා සෝවාන් වෙන්න සකදාගාම වෙන්න අනාගාම වෙන්න රහත් වෙන්න රහත් උනත් ditta dhamma sukha viharanrat සිහිය පවත්වා ගැනීම සඳහාත් මේ පංච උපාදානස්කන්ධය අනිච්චිතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ කියලා දකින්න කියනවා. මේ පංච උපාදානස්කන්ධය අනිච්චිතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ කියලා 11 ආකාරයකින් දකින්න කියනවා. මෙහෙම 11 ආකාරයක් තිබ්බත් පින්නතුනි මේ 11 ආකාරයේ සංක්ෂිප්ත කරලා ගත්තාම කොටස් තුනයි තියෙන්නේ. මොකද්ද? අනිච්ඡානුපස්සන, දුක්ඛානුපස්සන, අනත්තානුපස්සන. අනිච්චිතෝ පලෝකතෝ කියන එකේ ඉන්නේ අනිච්ඡානුපස්සනාවට. ඒ වගේම පරතෝ, ශුඤ්ඤතෝ, අනත්තතෝ කියන කොටස් තුනේ ඉන්නේ අනත්තානුපස්සනාවට. අනිත් ඔක්කොම ටික ඉන්නේ දුක්ඛානුපස්සනාවට. එහෙනම් දැන් මොකද්ද මේ කියන්නේ? සෝවාන් වෙන්න සිල්වත් භික්ෂුවට මේ පංච උපානස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින්න. මොකද්ද මේ පංච උපානස්කන්ධ කියන්නේ? ඇහැට රූපයක් එනකොටම ඔතන හටගන්නේ පංච උපානස්කන්ධය. ඉතින් මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න ඕනේ. ඉතින් අපි මේක විස්තර කරලා බැලුවොත් එහෙම විස්තර කරලා බැලුවොත් එහෙම දැන් මේ සීල සූත්‍රයත් එක්ක අනිච්චිතෝ මේ අනිච්චිතෝ කියන්නේ මේ සමුදේ අස්තංගමේ කියන එක ඇත්තටම ඇතිවීම සහ නැතිවීම. මොකක්ද ඇති වෙන්නේ? දුකයි ඇති වෙන්නේ. එහෙනම් අපි නැති කරන්නත් තියෙන්නේ මොකද්ද? දුකම තමයි. කොහොමද ඇති වෙන්නේ? අබිනන්දති, අබිවදති, අජෝසායිතිත්‍තති. රූපේ සතුට හොයලා ප්‍රකාශ කරලා ඒකේ බැහැගත්තනම් පංච උපානස්කන්ධේ අන්න ඇතිවීම තියෙනවා. නැති වෙන්නේ කොහොමද? එහෙම කරන්නේ නැ නා
නාබි නන්දති නාබිවදති නාජෝසායිටිත්තති. මේ විදිහට නැති කරන්න පුළුව. මේ ඇතිවීමක් නැතිවීමක් තියෙන මෙතන. එතකොට දැන් රූපේ විතරක් ගත්තොත් කොහොමද මේ රූපේ අපි දන්නවා රූපේ වෙනස් වෙනවනේ. නේද වෙනස් වෙනවා. එතකොට මේ රූපේ විතරක් ටිකක් ගැඹුරින් කතා කරොත් ධම්මානුපස්සනාව පැත්තෙන් ගත්තොත් රූපේ ඇති උනේ සතර මහා ධාතුන්ගෙන් මව් පියා නිසා ආහාර නිසා පෝෂණ දේ රූපේනේ. එහෙනම් රූපේ කෙරේ තෘෂ්ණාවක් අවිද්‍යාවක් තිබුණා මේක වෙනස් වෙනවා කියන එක දන්නේ නැහැ. දන්නේ නැති හින්දා මේක අභිනන්දනය කරා. සතුට හෙව්වා. ප්‍රකාශ කරා බැහැගත්තා. දැන් එහෙම කරන්නේ නැත්තම් එහෙ වෙන්නේ නැහනේ. එහෙ වෙන්නේ නැහැ. නැවත රූපය හැදෙන්නේ වේදනා සංඥා සංකාර විඥානත් එහෙමයි. නමේ හැම හිතක්ම එහෙම ඇති වෙලා නැති වෙලා යනවා කියන එක ගැඹුරින් අවබෝධ වෙනවා නම් අන්න එයාට මෙතනින් ගැලවෙන්න පුළුවන්. ගැලවෙන්න පුළුවන්. අනිච්චිත දුක්ඛතෝ දුක්ඛයි. මහා දුකක්නේ. ජරා වෙනවා, ව්‍යාධ වෙනවා, ලෙඩ වෙනවා. මේ පැවැත්ම හැම වෙලේම දුක්ඛේ තියෙන. අනිච්චිත දුක්ඛතෝ රෝගතෝ. මේක පැවැත්ම රෝගයක්, ලෙඩක්. හැම වෙලේම බෙහෙත් දෙන්න ඕනේ. නැත්තම් එහෙම ලෙඩේ උස්සන්න වෙනවනේ. දැන් මරණයට පවවත් වෙන්න පුළුවන්. බඩගින්න ලෙඩක්, පිපාසය ලෙඩක්. ඉතින් මේහෙම තමයි. හැම වෙලේම මේ පැවැත්මම ලෙඩ. කායික මානසික ලෙඩ ගොඩක්. අනිච්චිතෝ දුක්ඛතෝ රෝගතෝ. ගඩුවක් මේක, ගෙඩියක් වගේ. බලන්න දැන් කාම විතක්කයක් ආපුවාම හිතට. ඉතින් ඒක විපුල බවට පත් වෙලා ගෙඩියක් වගේ තමයි. ඉස්සල්ලා පොඩියට එන්නේ ලස්සනයි කියලා එනවා. තව පස්සේ එනකොට මේ ගොඩාක් මේ කාමයෝ විපුල බවට පත් වෙනවා. ඒක තමයි මේ ගෙඩියක් බවට පත් වෙනවා කියලා කියන්නේ. ගෙඩියක් බවට පත් වෙනවා. ඒ වගේම ව්‍යාපාදිතක්කයක් එහෙමයි. මට රැව්වා කියලා විතරේ එන්නේ. ගහලා මරලා දාන්න මේ තරම් හිත යන්න. ඒක විපුල බවට පත් වෙනා, ගෙඩියක් බවට පත් වෙනා. ඉතින් බලන්න පංච උපානස්කන්ධේ ක්‍රියාවලිය මේ විදිහට දැඩිව ග්‍රහණය කරගන්න. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දන්නේ නැති හින්දා. ඉතින් ගෙඩියක් මේ ගන්නත සල්ලත හුලක් වගේ, උලක් වගේ. උලක් නේද? මොකද්ද මේ පංච උපානස්කන්ධේ ක්‍රියාවලියෙන් එන්නේ? අසුභ දෙයක් සුභ වශයෙන් උලක් වගේ වදිනවා. ඊළඟට නේද දුක් වූ දෙයක් සැප වශයෙන් උලක් වශයෙන් වදිනවා. අපේ හිතට වදින්නේ එහෙමනේ. ඒ වගේම අනත් වූ දෙයක් අත්ත, මගේ නොවන දෙයක් මගේ වශයෙන් වදිනවා. අනිච්ච වූ දෙයක් නිච්ච වශයෙන් වදිනවා. ඉතින් මේක තමයි උල් කියලා කියන්නේ. අපේ ජීවිතේට මේ ඇවිල්ලා ඇනිලා තියෙන මේ වගේ උල් ගොඩක් තමයි. උල් ගොඩක්. ඊළඟට මේක හුලක් එහෙනම්. අනිච්චිතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ. පීඩාවක් මේක. මහ පීඩාවක්. පැවැත්ම පීඩාවන්නේ. කණ්ඩ බොණ්ඩ දෙන්න ඕනේ. උදේ ඉඳන් රෑ වෙනකන් නාවන්න ඕනේ, කවන්න ඕනේ, පොවන්න ඕනේ, සතප්පවන්න ඕනේ. ඉතින් පීඩාවක් මේක. මේ පැවැත්ම පීඩාවක්. හිතට ඕන ඕන දේවල් නේද කරන්න දේවල් බලන්න කොච්චරක්ද කියලා පීඩාවක්. අනිච්චිතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධිතෝ. ආබාධයක් මේක, තුවාලයක්. වහගත්තේ නැත්තම් එහෙම මොකද වෙන්නේ? පෑරෙනවා. ඉන්ද්‍රිය සංවර කරගත්තේ නැත්තම් මොකද වෙන්නේ? ඇහැ පෑරෙනවානේ, කන පෑරෙනවා, නහය පෑරෙනවා, රූප ඇවිල්ලා, ශබ්ද ඇවිල්ලා, ගන්ධ ඇවිල්ලා, ඔය පාර ගන්න ඒවා තමයි. ඒ වගේ මේ කයත් පෑරෙන්නේ උදේ පාන්දර එහෙම මේ ඔළුව වහගෙන එහෙම මිදුල් එහෙම අතු ගන්න. ඇයි ඒ? මේක චුරුස් චුරුස් ගල පෑරෙනවා නිකන් දාල් තිබ්බොත්. ඒක තමයි පෑරෙනවා කියන්නේ. අනිච්චිතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ. පරතෝ මේක යැපෙන්නේ අනුත් කට්ටිය මතනේ. මේ ආහාරයේ ස්වභාවධර්මෙ තියෙන ගස් කොළන් කාලා, පළතුරු කාලා, හා නේද මේ ධාන්‍ය කාලා මේක හදන්නේ. අනික් කට්ටිය දැන් භික්ෂුන් වහන්සේට දන්ගිනක් දෙනවා. ඉතින් මේ වගේ නේද අපේ පැවැත්ම ගෙනියලා තියෙන අනිත් කට්ටිය මත. වටේ ඉන්න කට්ටිය හිටියේ නැත්නම්, සබාධර්මී තිබ්බේ නැත්නම් මේක හන්ත අසරණයි. තනියම කොහොමවත් ගෙනියන්න බෑ අඩියක් වන්නේ. මේක ඇරයි යන්න අනිත් අයගේ උදව් උපකාර මේ විදිහට දේවල්
තියෙන්න ඕනේ, යැපෙන්න ඕනේ අනිත් අය මත. ඉතින් අන්ත අසරණයිනේ බලන්නේ. හැම අපි පණ්ඩිතකමට හිතා හිටියා, අපි ණයත් නැහැ බයත් නැහැ කියලා හිතා හිටියට කඩරවල් ටික වැහුවාම ඉවරයි නේද? පරතෝ කියන්නේ එකයි. පලෝකතෝ, ඇහැ පලෝක ධර්මයක්. මොකද වෙන්නේ? ඇහැ දිරලා යනවා, කන දිරලා යනවා. මේක පලෝක ධර්ම. පලෝකතෝ ශුඤ්ඤතෝ, ශුඤ්ඤතෝ කියන්නේ ඇති වෙන තැනම නැති වෙලා යනවා. නැති වෙලා යනකොට තියෙන්නේ මොකද? හිස්. එහෙනම් හිස් ස්වභාවයක් දුකක්. අපි හැම දෙයක්ම ඇති වෙන තැනම නැති වෙලා යනවා. මේක ශුන්‍යයි. මේක ශුන්‍යත්වයක් තියෙන්නේ. හැම දෙයකම ශුන්‍යත්වයක් තියෙන්නේ. මේ ශුන්‍යතාවයත් ඒකත් දුකක්. මේක ශුන්‍යතාවයක් එනවා නම් එතන මම මගේ කියලා කෙනෙක් ගන්න බෑනේ. අනත්තතෝ, අනත්තතෝ කියලා කියන්නේ මොකක්ද? අසාර දෙයක්, මගේ නොවන දෙයක්. ඉතින් මෙන්න මේ විදිහට කල්පනා කරනවා නම් එයාට පුළුවන්කමක් ලැබෙනවා මේ පංචපානස්කන්ධේ ක්‍රියාවලිය අවබෝධය තුලින්ම නිර්වාණය සාක්ෂාත් කරගන්න. බලන්න මේ හැම හිතක් ළඟදීම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න යෝනිසෝ මනසිකාරේ පවත්නවා නම් ඒ මායя පෙරදු ධර්මය අවබෝධ කරගන්නවා කියනවා. මේ පංචපානස්කන්ධේ උදේවය දකින්න නම් ඇතිවීම නැතිවීම දකින්න නම් මිදෙනවා මායාගේ. ඉතින් ඔබට පුළුවන් ඒක කරන්න. අද තියෙනවා මේ ධර්මය. හැබැයි යෝනිසෝ මනසිකාරය පාත්තන්න ඕනේ දිගින් දිගට. එසේ පැවැත්වීමෙන්මයි ත්‍රිලක්ෂණය ගැඹුරින් අවබෝධ වෙන්නේ නේද? දැන් අපි ගත්තොත් එහෙම, ඉතින් මේත් එක්කම මේ ආයතන නේද, හිතේ තියෙන ව්‍යුහය ගැඹුරින් භාවනා කරන්න පුළුවන්. ඇහැ කියන්නේ මොකක්ද කියලා හිතුව හැකි. ධාතු හතරෙන් හැදෙන රූපයක්, වෙනස් වෙලා යන එකක්, අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. වර්ණ රූපය කියන්නේ මොකක්ද? ඒත් ඒ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. ඒකත් ධාතු හතරෙන් හැදිලා වෙනස් වෙලා යන දෙයක්. ඒ හට ගන්නා විඥානයක් කොයි වගේද? ඒත් අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. නාම ධර්ම වල තියෙන පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරත් අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. මේ ක්‍රියාකාරීත්වයෙන් හටගත්ත ඒ සිතත් අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. ඉතින් මේ වගේ ආධ්‍යාත්මික රූප, බාහිර රූප, විඥාන, නාම ධර්ම හොඳට මෙනෙහි කරලා මේ ලෝකයම, ලෝකය කියන්නේ මේ දුක තියෙන තැනනේ, පංච උපානස්කන්ධය තියෙන තැනනේ, මේ හිත තියෙන තැන නේද මේ පැවැත්මනේ. ඉතින් මේක දුකයි කියලා අවබෝධ වෙනවා නම්, මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරනවා නම් ඉන්න තැනක් නැතු වෙනවා. ඉන්න තැනක් නැහැ කියන තැන අන්න එතන තමයි සදාකාලික සුවේ තියෙන්නේ. ඒ සදාකාලික සුවේ තියෙන නිර්වාණය තුළ ලෝකයේ තුළ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් ඒක අවබෝධ නැති නිසා තමයි අපි දුක් විඳගෙන සංසාරේ යන්නේ. ඒ නිසා මේ ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම සඳහා මේ දේශනාව හේතු වේවා කියලා ආශිර්වාද කරනවා.